ආද්‍රණීිය දුවපුතේ අදත් අපි අලු සිංහල පාඩමක් ඉගෙන ගන්න තමයි මේ සූදානම ඒ තමයි පෙළපොතේ දහතුන්ගෙන පාඩම කැලෑවේ අන්තර්චාලය ඉදින් දුවවෙපුතේ මේ පාඩම රතුලත් මේ කැලෑවේ අන්තර්චාලය විදෙස් ළමා කතන්දරයක් රාමේන්ද්‍ර කුමාරම නම් ඉන්දීය ලේඛපයාත මැමික චචනා කරලා තියෙන්නේ එය සිංහල බසර පරිවර්තනය කළ තියෙන්නේ බොබිජී බොතේජ කියන මහත්මය මේකොට සුබුටාගෙන තියෙනවා කැලාෑවේ අන්තර්ජාලය සහ රාමේන්ද්‍ර කුමාරන්ගේ තවත් කතා කියන පොතයි ඉතින් මේ පාඩම තුළ බලාපොරොත්තු වෙනවා මෙනම කරුණු පැරණි නූතර සංවේදන තාක්ෂණක ක්‍රමවේදවල ඇති වටනාකම එක කියල දෙන්නේ සත්ත චර්තියොදදාගනිමින් තමයි දල පුතාලට මේක අස්සවිින්දන කරන්නට අවස්ථාව ලබාදීල තියන්නේ. ඒ වගේම පැරණිදේ රැකගනිමින් නවතාක්ෂණය වෙත කොහොමද ගමන් කරන්න ඕන කියනක මේ පාඩමේදී ඉගෙනගන්නට ලැබෙනා. ඒ වගේම නවතාක්ෂණය නිසා පැරණි දේවල් අමතුක කිරීම වොඩක් දුරට මෙ පාඩම තුළ සත්ව චරතෑසුරෙන් පෙන්නුම් කල්ලා තියෙනම අපිට ඒකත් මෙ පාඩම තුළ දහගන්න පොළුවන් වෙනවා. අපිහිනං මෙල් පාඩම හසවිින්ධනය කරම්. අතීතයේ තොරතුරු සන්නිවේදන කලාාකාර පිළිබඳව අපිට මෙහිදි දැන් දකින්නට ලැබෙනවා. අතීත මේ තරම් තාක්ෂණයක් තිබුන්න හැ. නිසා මම රප සටහ වල පෙන්නුම් කල තියන දේවල් වලින් තමයි මිනිසුන් තොරතුරු හුවමාරු කරගත්තේ. දොළපුතාර් දැන්ගේවා දැහැගන්න මම පින්තොරවලින් ධාරතියෙන ඒ වගේම අප බලමු තොරතුරු සං්‍යිවේදනය කරන ආකාර පිළිබඳව මේ රූප් සටහන් වලින් දොලපුතාට පැහැදිලි වෙනවා මේ සනිිේදනය සිදුවන ආකාර ශාවදෂ්‍ය මාධ්‍යවලක වාචිකව ලිකිත ලිකිත කිව්වාම අපිට පොත්පත් පත්තර එවැනි දේවල් ගන්න පොළුවන්ගේ වගේම කට්ට කතා ඒවත් අපේ අතිදේ තිබල මිනිස්සු කටින් කටගිහින් ඒව තමයි තොරතුරු සන්නිවේදනමා විදියට අපිට යොදාගානට තිබුණේ අදකාල්නං ඉතින් තාක්ෂණය ගොඩක් දියුණුයි ඒ නිසා සනිවේදනය කරන කාර ගොඩක් තියෙනවා මේ වගේ සන්නිවේදන ස්වරූපයන් බෙදා දක්වන්න පුළුවන් මංඉතින් පුංචිච්චාර්්ටයක් වගේ දුළපුතාට පැහැදිලි වන්න තමයි එක දැන් මේ පිළඟඩ බලමු පාඩම දෙස. හනම් දැන් අපි බලමු අතීතයේ මිනිස්සුන් සතුන් යොදාගෙන තොරතුරු සනිවේදනය කළ ආකාරය තැන් මම පුංචි කත්තන්දරයක් විදියට තමයි මේක කියල දෙන්න යන්නේ දොළපුතාල හැමෝම දැන් සිංහල පෙළපොත පෙල්ලගෙන පාඩම දෙෙස අවධානය යොමු කරන්න. දැන් මේ පාඩ මේ කියන විදියට මේ විශාල කැලෑවක් එක් කැලෑ වැතුළු විධාකාර සතුන් ඉන්නවා. අන්නේ සතුන් යොදාගෙන තමයි එ සතුන් අතර තමයි මේ තොරතුරු හුවමාරුව සිද්ධවෙන්නේ දැන් අපි බලවු මේෙහු තොරතුරු හුවොමාරු වෙන්නේ කොහොමද කියලා. එ නම් දැඉතිං අපි මේ ලස්සන කතන්දරය බලමු මෙම තොරතුරු අන්තර්චාලයතුර මේ විශාල කැලෑ ඇතුළි සත්තු කිහිප දෙෙනක් ඉන්නවාඒ අතර මහලු භකමූනෙකු ගැන සඳහන් වෙනවා එයාගෙනම ඔල්ලුඒ වගේම සුදු පරවකු ගැෙනත් සඳහන් වෙනවා එයාගෙනම කබ්බු දැ මේ සුදු පරවයා මේ ඔල්ලු කෙන බකමූුණ දෙන්නගේ අතර තමයි මේ මුලින්ම කතාවේ ආරම්භය සිදුවෙන්නේ දැන් දොලපුතා හැමෝම පෙළපුොතේ පළවෙනි චේදය හොඳින් බලාගන්න මමක කොටස කියවනවා හැමෝම හොඳින් බලාගෙන අහන් ඉන්න ඇයිනුම කනගාර්ටුවෙන් වගේ ඉන්නේ පුද්ධිමත් මහළු බකමූනකූ උල්ලු සුදු පරවියකූ කබ්බුගෙන් විමසුවයිය ගේ නැකියාව නැතිවෙන්නේ අනෝ වගේ ඒ ගැන කණගාට වෙනුයි ඉන්නේ. කබ්බු පැවසුවේය දෙැ මෙතන දොළපුතාට දැහැගන්න ලැබෙනවා ලස්සනට කබ්හු කියන සුදු පරවිය මහළු බක්කමූුණය දෙන්නගේ රප සටහන් පැහැදිලිව දාලතියෙනවා දැම් මේ දෙන්නගේ අතර තමයි මොලිම කතාව ආරම්භය සිදදු වෙන්නේ. එතිරින් තමයි අන්තර්දාලය තොරතුරුහුව මාරුව ට ගන්නම කැලෑවි නම තමයි ඔලොන්ගෝව මි ඔලොන්ගේෝ කැලෑව විශාල කැලෑවක් සමුධිමත් වන රාජධානයක් මි කැලෑ ඇතුල තිබුණු එකමදේ තමයි ටැපැල් දෙපාර්ථමේන්තුවක් මි කැලෑවෙ තිබුණා එක ප්‍රධානයා වනේ කම්මු කියන සුදු පරවය කම්බු කියන පරවියාට හිටි විසියෙක් දෙනෙකුගෙන් සමන්විත පරවි කණ්ඩායම මේ කණ්ඩායම තමයි ලිපි පාඩසල් මුදල්ලැනෝම් සහ තැපැල්ලැනෝම් රැගෙන ඔලොංගෝ කැලෑවිඳලා අනිත් කැලෑවලටගෙන ගිහිල්ලා බෙදාදුන්න තැපැල් සේවාාවෙන් නිරත වුණේ මේ කණ්ඩාමි ඉතාම කාර්යක්ක්ෂමයි ඉතාම වේගවල් අපූරුම කණ්ඩායමයි එනිසා මේ රාජධානී අය ගොඩා පිළි ගැනීමක් මේ තැපැ කණ්ඩායමට තිබුණා ඒ නිසා මේ ගොලට හම්බුණ සම්මානය එක තමයි දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂකම හා ගුණාත්මක සේවාව වෙනුවෙන් හිමි සම්මානය ඒත් මේ කම්බුගේ හිතේ තියෙනවා එයාගේ රැකියාව නැතිවෙයි කියන බය එයා එනිසා ඒ ගැන හිත හිතා ඉන්නකොට සම අනිත් උල්ලු කියෙන බක මූනයාගින් ප්‍රශ්න කරනවා කවු දොයාට එහෙම කිව්වේ මොකදදහෙම උඩස්සාාව නැති වෙනට හේතුව මොකද මේ අන්තර් ජාලය කියන්නේ කියනෙක ඒ ගොල්ලෝ ප්‍රශ්න කරනවා තවත් සත්තු අල්ලගන්න හදපු මිනිස්සුන්නිසින් හදපු ජාලයක්ද කියලා එ අය උල්ලු හෙම ප්‍රශ්න කරනවා ඇතටම මේ ඉට පස්සේ මොකදද මේ අන්තර්ජාලය කියල කියන්නේ කෙටියෙන් කියනනං පරිගනක මගින් එකනෙකා අතර කතා කරගන්න පුළුවන් ක්‍රමය මොකද අන්තර්ජාලය කියන්නේ පරිගනක මගින් එකනක දැනගන්න පුළුවන් කතා කරගන්න පුළුවන් ක්‍රමයක් ලෝක එක් කොන ඉඳලා තවත් කොනකට ඕනෑම තැනක ඉන්න කියනෙකු සමග මේ අන්ත්‍රජාලය ඔස්සේ සම්බන්ධවෙලා තොරතුරු හොමාරු කරගන්න පුළුවන් අන්ත්‍රජාලයෙන් බොහෝමතරතුරු විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් ඒ පරිගණකදැන් ඔලොංගෝ කියන කැලෑවෙත් විශාල වශයෙන් පැතිරිල්ලා තියන බව මේගොල්ලෝ දන්නවා මේක ඉන්නවා රජ කෙනෙ ක් සයිබර් සර් කියලා මේ සයිබසිය රජුතුමාගාවත් මේ අන්තර්ජාල සම්බන්ධකන් තියෙන පරිගණකයක් තියෙනවා එයා මුළු දවසම ගත කරන්නේ අන්තරජාලයේ සැරිසරමින් අන්ත්‍රජාලය සග සමයි යාග තොරතුරු හොමාරු කරගෙන එය ගවස ගත කරන්නේ අන්ත්‍රජාලයෙන් බොහෝ මිතුරන් සමග පැගනං සාකච්ඡාව සිදු කරනවා ඒක මේ සත්තු පවා දකිනවා ඒ වගේම මේ අන්තර්ගාලය හරහා තව දේවල් සිදුවෙන විදදුත් ඇපැල්සේවේ ඒවත් තියෙනවා දැන්ම කෙලෑ පුරාම විද්‍යුත් ඇැපැල්සේවේ නැත ඊමේල් ක්‍රමය ක්‍රියාත්මක වෙනවා මේ රජු විදදුුත් ඇපැල්කමය පාවිච්චි කරන්න අනි සතුන් උනන්දු කරවනවා බල මකදම මල් කියන්නේ කියලා සතුනුත් මේ කුතුහලෙන් යුතුව හ බලනවා මොකද මල් එකක් කියන්නේක සහර යහනවා මේ ෆීමේල් කියෙනෙක ස්ත්‍රී පූෂලින්ග බේදයද කියලා නෑ මේමේල් කල කියන්නක් පරිගණකයකින් තවත් පරිගණකකට පණවිඩ ගවන්න තියෙන ක්‍රමයක් ඒ සඳහා වියදමක් එහෙම ගන්නේ නෑ දැ මේ ඒ කිවුවත් මේ උල්ලුට ්ය උල්ලු විශාල කල්පනාවකෙදල අවසාන සයිබසිය රජතුමා හමවෙන්න යනවා එයා සමඟ සාකච්ඡා කරල්ලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඒ රූප සටන්හෙම දකිින් ලබෙනවා උල්ලු සහ සයිබසිය රජතුමා සාකච්ඡා කරනාාකාරය හිී උල්ලු අය යහනවා රජතුමනි එතකොට කම්බුටයි හොගේ කණ්ඩායමට මොකද වෙන්න කියලා ගලට අලුත්්‍රමයක් හොයාගන්න සිද්ධ වෙනවා මොකද හට දවසේ මාධ්‍ය අන්තර්ජාලය එ නිසා විද්‍යුත් ඇපැල් භාවිතා කරම ඉතාම් ප්‍රායෝගික්‍රමයක් එ නිසාමං කැමතික මුල්ුවාල්ධනයටම තියෙනවනා පරවියන් විස් දෙනෙක්කින් කණඩායමක් වෙනුවෙන් මටට අලුත්තාක්ෂණයක් නැති කරගන්න බැහැ මේ ඔලොංගෝ කැලෑවටල වෙන වාසය පතිශ්ෂේප කරන්නක් බෑ කියන කියනවා ට ප උල්ලු තවත් ප්‍රශ්න කරන්නවා ඒත් රජතුමනි නූතින තාක්ෂණයයි පැරණික්‍රමයයි එකට පවත්තාගෙන යන්න බැරි ඇයි ඇතකොටයා ඒවෙත් ඒ සඳහා කරුණු සනාත කරන්නත් පැරණ දේවල් මතක් කරනවා මොකද එයා කියනවා ගුවන්යානා පටන්ගන්නකොට මිනිස්සු කිව්වා දුම්රිය ගමන් අත්‍රවෙයි කියලා ඒත් ගුවන්්‍යානා නිපදවලා හතවර්ෂ ගානක් වුණත් තාමකෝච්චි දුවනවා කියලා අතීර දේවල් තක් කරන්න පටන් ගත්ත. ඔබ මොනවකිව්ව වැඩක් නැහැ විදදුත් තැපැලිඉදිරිිය අත් තැපල්කමොක්කොම අයින් වෙනවා. ඒ නිසා මේක තමයි නියමතොතුරු ක්‍රමය කියලා සයිබසිරල්තුමා කියනවා. අවසානයේ සබසිරර්තුමා කම්බුයි එයා කණ්ඩාමයි වෙන ්‍රස්සාවල් හොයාගන්නවනන් තමයි හොඳ කියලා උල්ලුට කියලා. සාකච්චාව සිතනින් අතර කරන්න ද මෙහෙම ගත වෙද්දි අවුරුත්තක් පමණ මේ සාකච්ඡාවෙන් පසේ අවුරුද්දක් ගත වෙනවා දැ මේ වස්සරක කාලකින් පස්සේ උල්ලු සමඟ සාකච්ඡාවකට නිරත වෙන් එෙනවා කම්බු මේ කබ්බු ඔල්ලු අතර ඉතාමත් ප්‍රීතියෙන් අතීත දේවල් මතක් කර කර සතුටු සාමීචය එදනකොට උල්ලුට කියනවා මම අතීර දේවල් තැපැල් කරුවෙක් විදියටඉඳගෙන. අතීතේ මම තැපැල් විතරක් නෙමෙයි සිද්ධ කරේ ලිපි අරංගේ ලිපීම් එනිස්සුන්ට පේෙන් ඇති අවස්ථාවන් වලද කියවල දුන්න. ඒ වගේම තව මගුල් කපුකංහෙමත් එක කයට කතා කර. ලිපිතුළ තිය නරකාරංචි ගැන සතුම් පවසද්ධී එ අයට අවවාද දීලා. ඒ පිළිබඳව විස්තර කල්ලා අය සනසවන්න කටයුතුත් කර ඒ වගේ රාජකාරිත් මම ඒ කාලෙ කරා ඔබ දන්නඇති වනාට කියලා ඔල්ලුට මේ ලොකූ විස්තරයක් කියනවා දැම්ම කබ්බුයි උල්ලුවේ මෙම කතාකරකර ඉන්නකොට ඇහැතින් එනව පේෙනා බොනී කියන අශ්‍යය තාාවේගෙන් දුවගෙනනම අශ්‍යාවගේෙන් මේ උුල්ලුව හනව මකද වුණේ බොනී මුකද මේ දුවන්නේ එහෙම කියලා. ආරංචි වනා රජතුමාගේ ගුහාාවලඟ අනතුරක් සිද්ධේලාක මම ඒ ගුහාවලඟ පැත්තටමේ යන්නේ අනතුරක් එහිනං අපිත් යමමුයි කියල කබ්හොයි යුල්ලුයි දැන් සමගින් රජතුමා ගුහාවෙතටමේතුද නාමදයි යනවා දැන් රජතුමා ලොකු කරදරයකට වැටල ඉන්නේ. මොකදමි විලාතින කරදරේ ඔහු සයිබස රජතුමාගේ පුතා චෝටු මේ චෝටු ලොකු කම්දකින් පහළට වැටල යා ගොලුව තුවාලවෙල ශාල විදියට ලොකු තුවාලයක් සිද්ධ වෙලා එන්සා ඔහුට ශල්ල කර්මයක් සිද්ධ වෙනවා කරන්නට ඒ සඳහා මේ කැලෑහින්න හොඳම දොස්තර තමයි තීක්ෂණ කියල කියන්නේ ඒ තීක්ෂණ දොක්ස්තර ගෙන්වාගන්නට විද්‍යක් නැතුව මේ ඩැන් සයිබසිය රයිතුමා එහෙම කලබලවෙලා දුවනවා ඇයිඉතිං එයාට ගවන්න පුළුවන්න ඊම පණ විඩියක් කියලා උල්ලු කියනවා ඇයිහෙමයා වන්න ඇත්තේ බෑන ඊරාත්‍රී විදුලි කොටල අකුණු ගහල මෙ මුලු කැලෑවේ තියෙන පරිගනක චාලයම විනාස වෙලා තියෙන් ඒක පරිගණක ඉංජිනේරුවෙකුටත් එන්න කියලා යෙන්නේ පණවිඩක් යවල මේ පරිගණක ජාලය වෙච්ටි සිදුවීම බලන්න එන්න කියල් ඒත් එයා කියල තියෙනවලු පදිසැන්ස් කරන කටයුතු කරන්න තදවස් තුනක්විතර යනව කියලා ඉතින් ඒ දවස් තුන කෙනකං ඉතින් බලාගන ඉන්න බෑන මේ චෝට ප්‍රතිකාර කරන්න ඒ නිසා මොකක් දෙමේ සිද්ධ වෙන්නේ ඒක ප්‍රශ්නයක් නවිරයුතුමනී මම වහාම ගිහින් වෛද තීක්ෂණව පණිවිඩක් දීලයක් හැඳවාගෙන එන්නම් කියලා කබ්බු කියනවා කබ්බු කියන අපේ සුදු පරවිය යාටිතා වේගෙන් හම්බාගෙන යන්න පුළුවන් දැම් මේ කබ්බු මොකද කරන්න ඉතාාව ඒග දුවගෙන කළවරට මංහිිල්ල වෙනත් කළෑවකින් හොයාගෙනවා මේ වෛද්‍යවරය හොයාග ඇවිල්ල මේ කබ්බු තමයි මේ චෝටුව සනීප කරන්න දැන් යන්න හදන්නේ දැන් මෙහෙම කිව්වම සයිබසී රජතුමාට පුදුවම සතරක් දැන්නේ. කබ්බු ගිහින් මේ දොස්තර තිීක්ෂණව කැඳවාගෙනෙන්න්න යනවා. මෙමකබ්බු පැගානක්. මේ කැලෑව ගිහින් ගිහින් පිතාරා කැලෑවින්න දොස්ත්‍ර තිීක්ෂණ කැඳවාග වෙනවා. ඉට පස්ස මේ දොස්ත තිීක්ෂණ ඇවිල්ලා චෝටු කුටියට ගිහිල්ල චෝටුව පරීක්ෂා කරනවා. ඊළඟට එයාව සල්ලි කර්මයක් සිදු කල්ලා එයාට ඉක්මනින් ස්ුවවෙන්නට එම සල්ලි කරමයෙන් හැකියාව ලැබෙනවා. ඉට පස්සේ චෝට කුටයෙන් වෙලාවක් ගිහින් මේ දොස්තරතිීක්ෂණව එරියට එනවා එතකොට සයිබසි රජතුමා සහ හුගේ බිරිිය විගසිම්ම දවගෙන ගිහිල්ලා අහනවා මේ දොස්තරතිීක්ෂණගෙන් කොහොමද දැන්ලාමයාට කියලා බය වන්න දෙයක් නැහැ ලාමයදැන් අනතුරෙන් මිදිලා ඔබ හැබැයි ස්තුති කරන්න ඕන ඔබගේ තැපැල්කරුවට ඒව කාටද අර කබ්බු කියන සුදු පරවයාට මහිතන ඔහු විශිෂ්ට ාජකාරයක් කරලා තියෙන්න්නේ. මම පිතාරා කැෑව මැදෙ ෝගීකොටත් ප්‍රතිකාර කරමින් ඉඳෙද්දී තමයි කබ්බු මායදිරයට ඇවිල්ලා බැස්සේ. ඔහුමට මිනිතුවක්වත් අපතේ යවන්න ඉඩ තිබ හැ. මම ඔහුට කිව්වා හු දීර්ග වෙහෙස කර ගමනක් මේ ඇවිල්ල තියෙන එනිසා මේ පැකීපයක් විවේක ගන්න කියලා. ඉඩ පස්සේ අපි අමු කියලා. එහත් ඔහු ඒවැඩ සවන්දුන්න හැ. ඇ දොස්ත්‍ර මත්යා රුණ ජීවිතයක් අනතුරක වැටනවා එනිසා මිුතුවක් වත් ප්‍රමාධ වෙන බැහැ වනොත් පාඩු සිද්ධ වෙනවා කියලා කිව්වා. එහෙමකි රජතුමා පුතයාජිගේ ජීවිතය බේරා දුන්න ඔබට රජු කෘතඥතාවය කළගුණ සලකාවි කියලා කබ්බු කිව්වා. ඉතිං ඒ කියම නහල තමයි මොවේ එනිසා. අබුට තමයි මේේ ස්තුතිය පල කරනවන කියලා වෛද්‍ය තීක්ෂණ කියනවා. මේ ඔක්ක මහගනිඉඳලා සයිබසි රජතුමාව සානයේ කබ්බුට මෙහෙම කියනවා. මගේ ආදරණය මිත්‍රයා ඔබ මට කළ උපකාරයට මම සහ මගේ පවුලය කොහොම නම් ස්තුති කරන්නද කියල මට වැටහෙන්න්න හැ. මන්ද මගේ තීරණය නිසා ඔබට ඔබගේ රැකයා වහිමුණත් ඔබ මට දේශන කර මගෙන් පලිගඩ නැතිව මගේ පුතාගේ ජීවිතය බේරාදමින් කළේ විශාල සේවයක්. ඔබ නැවතවරක් ඔපපු කර පෙන්වා තාක්ෂණය කොතරම් දියුණුනත් තාක්ෂණය පරාජය කළ නොහැකි බව පැවුණත් ඔබ වැනි සතුන් සිටි නම් දැඩි හැඟීමත් ස්තිරාධ ෂ්ටානයත් අන්තිමේ ජයග්‍රහණය කරන බව ඉතින් ආදරනය දලපුතාත් දැන් තේරෙන් නැති කැලෑවේ අන්තරචාලය තුළ හිටි සත්තු අතරෙන්ඒ කබ්බු කියන ස්තරිතය ඉතාමත් හොඳ අධිෂ්ඨානසිල්ි උත්සාහ වන්තචර්තයක් ඔහුගේ හැකයාවා හිමුණත් ඔහු කළ උදව්ව සයිබ සිරතුමාගේ කරා ඒකින් පෙන්නුම් කරා තාක්ෂණය පරාජය කළැනෙ නව තාක්ෂණය පරාචය කරමින් පැරණි තාක්ෂණක කමයක් උපයෝගී කරගෙන තමයි ඒ සයිබසි රත්තුමාග කපුතාව බේරගත්තේ. ඒ නන්දැන් දෝලපුතාලට අවබෝධවෙන්න ඇති මකදද මේ කැලෑවේ අන්තරජාලය තුළ සිද්ධ වුණු දේ කියලා. ඒ පුංචි කතන්දරය ඔගොලන්ට හොනිං තේරෙන්න ඇති කියලා මම හිතනා එහනන් දැන් අපි අවබෝධය තියන ප්‍රශ්න දෙසාවධානයමු කරමු පාඩම කියවා තමයි මේ ප්‍රශ්නවරට උත්තර ලියන්නට වෙන්නේ. පාඩම හොඳින් අහගෙන හිටිය නම් මේ කතාවට හ ගඳුන්න නම් හොඳින් උත්තර ලියන්නන් පුළුවන්. පළවෙනි ප්‍රශ්නය තැපැල් සේවාව නිத்து පරමි කණ්ඩායමට සම්මාන් ලැබුණේ කුමක් වෙනුවෙන්ද. එක කබ්බුට තම රැකියාව නැතිවේයයි සැක පහලරීමට හේතුව කුමක්ද. තුන කබනම තැපැල්කරු ලිපි රැගෙනයාමට අමතරව සතුන් වෙනුවෙන් ඉටු කළ සේවා මනවාද හතර විද්‍යුත් තැපෑලෙන් පණුවිඩයක් ඇැවීමට නොහැකිව අවස්ථාවක් මෙහි දැක්කේ එය කුමක්ද පහ සයිබසිය රජතුමා කබ්බුට ස්තුති කළේ ඇයි මේ ප්‍රශ්න පහටම උත්‍රලියාන පුළුවන් මේ කතාව අහගෙන හිටියානම් කාඩම් කියලා පිළිතුරු සපයන්න ඒ වගේම ක්‍රියාකාරකමක් තියෙනවා තොරතුරු ුවමාඩු කර ගැනීමේ පැරණිහා නූතන සනිිවේදන ක්‍රම වගුගත කරන්න. එක වගේේ කොටස් දෙකක් තියෙනවා පැණි සනිවේදන කම නූතන සංනිිවේදන ක්‍රම කියල. තුළපුතාල දන්නා ඒවා හොයලා ඒ වගුව සම්පූර්ණ කරන්න ඕන මේ අවබෝධය ක්‍රියාකාරකම් පාඩම් අනිවාරෙම්ම කල්ලා යුතුමයි. පොතය සඳහන් කරගන්න පේ හැම ප්‍රශ්නයක්ම හැම කොටසක්ම ලියවෙලා තිබිය යුතුමයි අනිවායෙන්ම. ඒනම් ආදරණයුදුවය පුතේ පැරණේතාක්ෂණික දේ රැක ගනිමින් නව තාක්ෂණය වෙත අපි හැම දෙනා පියමනිමු නව දැනුම සොයාගෙන යමු එතකොටයි ජීවිතය ජයග්‍රහණය කරන්නට පුළුවන් වෙන්න. හැම දෙනාටම සුභානාගතයක්.